මිනිහෙකුට උදේම තියුණු ආයුධ 100කින් අනිනවා. ලේ වැගිරෙනකන් කට්ටුක දුක් දෙනවා. දවල්ටත් තියුණු ආයුධ 100කින් අනිනවා. හවසටත් තියුණු ආයුධ 100කින් අනිනවා. දැන් කීයද? 300යි. මේ මිනිහ අවුරුදු 100 ජීවත් වෙනවා. අවුරුදු 100 අවසානයේදී ඔබට මේ ලෝකෙ දුකයි කියලා වටහලා දෙනවා. දුකට හේතුව මේකයි කියලා වටහලා දෙනවා. ඒකෙන් ගැලවිය යුතු බව වටහලා දෙනවා. ඒකෙන් ගැලවෙන මඟ වටහලා දෙනවා කියලා කවුරු හරි කිව්වොත් මහණෙනි, ඒකත් උහුලන්න කිව්වා. එතකොට හිතන්නකෝ, මේ සංසාර දුකින් ගැලවෙන පිළිවෙත අනුගමනය කරන්න, අවබෝධ කරගන්න කොපමණ කැපකිරීම කරයිද කියලා. දැන් එච්චර ලොකු දුකක් උහුලගත්තත් පාඩු නෑ ලැබෙන ලාභෙහිඳ. මේ කිව්වේ නිවන හොයාගෙන දුක් විඳින්න කියලා නෙවෙයි, ඒ ගැන සැලකිලිමත් වෙන්න කියන. මොකද පින්වත්නි, මිනිස්සු ඔක්කොම වැඩ කරලා වෙලාව තිබ්බොත් තමයි නිවන හොයන්නේ.